ඔබ මහස වුණ දැකලා තියෙනවද? මහස වුණා. මහස වුණා කියන්නේ මහත්මයා දැකලා තියෙනවා කියන්නේ මෙයා එළිදීෙන් මම මෙහෙම දැකලා නැහැ. මිරුගෙන් දැකලා තියෙනවා. මිරුගෙන් කිව්වේ? මිරුගෙන් කියන්නේ යංගවිසි එයාගේ ඡායාවක් තියෙන. දැකලා තියෙනවා. ඡායාවක් කියන්නේ අපි සාමාන්‍ය කියමුකෝ මේ දුමක්. දුමක් එක්ක යංගවිසි තියෙන රූපයක් මම දැකලා තිනවා. ඒ කියන්නේ මට කතා කරන්න ගියොත් ලොකු විස්තරයක් තියෙනවා කියන්නේ. වියන් 18ක් දැක්කත් බයි හිතෙනවා. දැක්කත් බයි හිතෙනවා. නම කිව්වත් ඔරවලා බලනවා කියලා. ඔරවලා කියන්නේ දක්මිටි කායව කිරමණගල් කීයක් ආවද? රෝග ලක්ෂණ ටික පැහැදිලිව කියමු. අනිවාර්යෙන් මහත්මයා මෙහෙමයි. වැඩිහිටියට පත්තිදි මහත්මයා කළු කුමාර දෝෂයේ තිබුණොත් ඒ වෙලාවේ කරගන්න පුළුවන් වෙලාකොළ බලන කෙනාගේ යම් විශේෂ දෙයක් දාලා. ඒ දේවල් හරියට කෙරේ නැත්නම් මහත්මයා මෙයාව ඊටු විවාහ වෙනවා. විවාහ වුණාට පස්සේ මහත්මයා ළමයි නැතිවීමක් වෙනවා. ඊටු විවාහ වෙන මහත්මයාත් එක්ක ඉන්න බෑ එකට. කාම සේවනේ යෙදෙන්න බෑ. ඉඩ දෙන්න. ඉඩ දෙන්නේ නැහැ කියන්නේ කළු කුමාරය. දැන් ඔබතුමා මම කියන්නේ මගේ භාර්යාවක් ඉන්නවනම් භාර්යාවට වෙන මිනිහෙක් එක්ක සාමාන්‍ය ඉඳීමක් ඉඩ දෙන්නේ නැහැ. දෙන්න ඕනි අඩිතාරම දාලා හොඳින් හෝ නරකින් මම යවනගුව දියවනවා. යවද්දි මහත්මයා මට බලලා මං කියන්නේ එයාට නිකන් භූත බලවේගයක් ලැබුණාද? ඒ දේවල් තියෙනවනේ මිනිස්සුන්ට භූත බලවේග නිකන් වැහෙනවා. ප්‍රේතෝ විතර නාතිපේත කාමපේත ඉඳන් පේල හත් විදියක් ඉන හත් කට වෙනවා. ඒකට මම කායයට කාට හරි දෙයක් මම මැරෙනවනම් මට කවුරු හරි හතුරුකම් කළා දෙනවා මගේ ලේලි කෙනෙක් හරි පුතෙක් හරි තාත්තා කෙනෙක් හරි මට හතුරුකමක් කළා දෙනවා. ඒක ඉඳන් තණ්හාවට මුළු මුදල් වලට ආශාව වැහෙනවා. අයිබෝන් කියලා පිළිගන්න මේ අධිබෞද්ධ වැඩතරණෙන් අද ඔබ මේ වෙනකොට හඳුනනවා මේ කවුද කියලා මේ දේවගත්තුම අයිබෝ වේවා ආයුසත් බොහෝ වේවා ඔබතුමාගේ මේ සොහොනේ දැපෙන වීඩියෝ එකක් මීට කලින් ප්‍රචාර වුණා මේ ඔබතුමා මේ ඕන් ඩාගී ජෝගී විස තුන් අල්ලා පාබැලහැ ගමු තුන කොහා තුමරා පිල්ලක නා කටපලයක් ඕන් ඩාගී ජෝගී අල්ලා ගම් අනා ගම් හූනියන් කරනවා කියන්නේ හූනියන් කරන උන්ටත් මං අපිට කපනවා. ඉතින් මම කොහොමද හූනියමක් කරන්නේ? දෙස් දෙවුල් තියලා මොකද්ද මේ සෝමනේ කරේ? දෙස් දෙවුල් කියන්නේ මහත්මයා අයි මේ මිනිස්සුන්ට හූනියමක් කරන්නේ අපි. අතින් පහින් ගහගන්න බැරි නිසා මිනිස්සු කරන්නේ ගුරුකම් වලින් ගහනවා. ගුරුකම් වලින් ගහනවා කියන්නේ මොකද්ද සල්ලි තණ්හාවට මෑණිවරු ගුරුන්නාන්සලා සල්ලි තණ්හාවට එහා පැත්තේ ඉන්න මිනිහට හුණියක් කරනවා මම කියන්නේ ඔබතුමාලා කරනව නම් කරන්න එපා කරන්න එපා කිව්වොත් මට නම් මේ වගේ කරගෙන කරලා ආවේ ආපිට කපනවා ගුරාගේ පිටින් සත්තයි සත්‍යයි මේ දේවල් පල්ලා කියන්නේ ආපිට කපනවා ගුරාගේ ගුරාට විතරයි කපන්නේ ගුරාගේ දරුවන්ට දෙමව්පියන්ට කිසිම දවසක මම ඒක කපන්නේ ගුරා පිටින් යන්ට කපන එක කපනවා ඔබතුමාට කෝටියක් දෙන්නම් කියලා කිව්වොත් කොටියක් දෙන්නම් කියලා කිව්වොත් මගේ ඊළඟ ආත්මෙ මට කවුරුමද ගන්න කොටි 10ක් දෙන්න මට ඊළඟ ආත්මෙ ගන්න පුළුවන්ද ආත්මයක් නම් අපි මේක පතාගෙන ආවේ ඔතාගෙන යන්නනේ ඒක නිසා අපි පතාගෙන යන ගමන් ඔතාගෙන යන්නත් කලින් මිනිස්සුන්ට අපි උදව්පදව් කරලා ඉදිරි අනාගතය ගැන වර්තමානය ගැන අපි හිතලා තමයි මම ජීවත් වෙන්නේ වෙන මිනිස්සු ගැන මට හිතන්න බෑ මෙහෙමයි හූනියන් කියලා කිව්වට අපි දන්නේ පිටිස අඩුයි මොකද්ද මේ හූනිය ඔය හූනියමක් කියන්නේ එක කොහොමද වෙන්නේ මොකද්ද වෙන්නේ මේ හූනියමක් කියන දේ හූනිමේ කියන්නේ මහත්මයා තව දෙයක් තියෙනවා අපි සාමාන්‍ය හුණියමක් කරගන්න දේවල් තියෙනවා. ඔව්. මිනිස්සු අපිට හුණියම් කරන දේවල් තියෙනවා. හුණියමක් අපි කරගන්නවා කියන්නේ මහත්මයා උදේ අපි කියන්නේ උදේ හවස කරන්නේ අපි කෝවිල රණ්ඩු සරුවල්. ගෙදර ප්‍රශ්න කංකටලු. ඒ වගේ මේවා හුණියම් ගෙවල් වලට. අඩ දබර කියන්නේ ඒවා හුණියම්. ඒතර උදේ. ඒද හවස 6න් පස්සේ මහත්මයා අපි මේ ගෑනු කට්ටි කරන වරද්දක් තියෙනවා. වරද්දක් කියන්නේ ඉදුල් වතුර ගෙදර දොරක ඉස්සරහෙන් දානවා. ඒ වගේම දොරකඩ ඉස්සරහ කොස්සක් තියෙනවා.
ඒව හුනියන් අපි ගෙවල් වල දාගන්න හුනියන් ඉතින් තව දෙයක් තියෙන මේ දේවාල පස්සේ ගිහිල්ලා අමුකහා කුරුදු හෙනසල් ඒ වගේම කරාබු නැටි වලින් මේ කෙන්කම බලන්න යනවා බිත්තර වලින් කෙන්කම බලන්න යනවා එන්නේ ඒව තමයි මාත්‍ය ගෙදරට ගන්න අමුනුස හුනියෙම ඒ මොකුත් එපා මං කියන්නේ මගේ දේවාලට එන්න කියලා දාන්න පිරිත් සූත්‍ර බලන්න රතන සූත්‍රය මහා සූත්‍රය මහා පිරිත් ඒ වගේ ඒව සූත්‍ර දාන අඟුලිමාල සූත්‍ර ඒව දාලා බලන්න ගෙවල් වල කොච්චර සෞභාගයක් උදා වෙනවා කියලා මං කියන්නේ මගේ දේවාලට එන්න කියලා ඒ දේවල් කරගෙන යන්න කිසිම හුනියමක් වදින්නේ නැහැ මට දැනගන්න ඕනේ ඒක ගොඩක් වටිනා ඔබතුමා කියපු දේ. ඒකත් එක්ක මේ හුනියම කරාම මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ කොහොමද මේ හුනියමක මොකද්ද වෙන්නේ? හුනියමක් වුණා කියලා ඔබතුමා අහන්නේ. ආ ඔබතුමාට හුනියමක් වුණා නම් ඒ වගේ ලක්ෂණ මොනවද? අන්න හරි. ඔව්. ඒ වගේ ලක්ෂණ කියන්නේ කරන කිසිම දෙයක් ඉතුරුවක් නැහැ. ඔව්. රණ්ඩු සරුවල් වැඩි. ගෙදර අඩදබර වැඩි. ඉතුරු මහත්මයා ගෙදර උළුවස්ස සාමාන්‍ය බලපු ගමන් මට ගෙදර භූමිය බලපු ගමන් කියන්න පුළුවන් ගෙදර හතර කෝණේ පස් ටිකක් අරන් ආවත් මහත්මයා මගේ දේවාලට ගෙනවොත් මම බලලා කියනවා ගෙදර මොනවද කරලා තින්නේ මොනවද මොන හුනියමද කරලා තින්නේ કોઈ පුරාද කරලා තින්නේ මොකේද කරලා තින්නේ සාමාන්‍ය ගොඩක්ම මහත්මයා මේ හුනියන් වෙන්නේ මේ ඉන්න ප්‍රශ්න ආරාවු මේ මැරණ ටිකට ඉන්න මැරණ ටිකන මේ පස් වෙන පොළවට පස් වලට හුනියන් කරනවනේ ඒකනම් පස් වෙන්නේ ඒතර යටපහුව කිරීමක් කරන මිනිස්සුන්ට ඒතර මේ තම දෙන රූපයට කටු ගහනවා එන රූපෙට හොඩලා ලේට රූපෙට කටු ගහලා කියලා ජීවම් කරලා ගහනවා නානු තොටපොල වල ඒ කියන්නේ තමන්ගේ ශරීරේ බලන් ඉද්දිම කුණු වෙනවා සැවර ගලවනවා ඉතුරු තද ඔල්ලුවක් එක්කම තද දණිස් එක්කම යටපතුල් දෙවින් එන්නේ මේ වගේ රෝග ලක්ෂණ තිබුණොත් මහත්මයා අනිවාර්යෙන් හුනියම් බන්ධනයක් කරලා තියෙනවා කියන්නේ ළමා ලපිටියට පවල් ගෙවල් දොරවල් වලට ඉතුරු යාන වාහන වලට ඉඩම් වලට ඉතුරු ගෙදර ගව බෝ කියන්නේ පැලයක් හිටවුවත් ගොවිතැන කරාද ඒ ගොවිතැනවත් සාර්ථකයක් නැහැ ඉඩමටම තමයි අනිවාර්යෙන් යම් විසදයක් කරන්නේ ඒක නිසා මං කියන්නේ මේ දේවල් ගුරුන්නාන්සලාට මෑණිවරුන්ට කියන්නේ හරිතේ බලලා කරන්න. මේ දේවල් කරොත් අපාගත වෙනවා. ඒ ලෙඩක් දුක් විඳිනවා ඒ බන්ධන යක්ෂයත් මේ හරි ප්‍රේතය හරි ප්‍රේතයන්ට යන්න බෑනේ නිවනට යන්න බෑනේ මේ කරන්නේ තනිකර අපාගත වැඩක් මේ ගුරුන්නාන්සෝ මෑණිහුරු සල්ලි වලට හරි සමහර ගුරුන්නාන්සලා ඉන්න එයාගේ පොතපත තියෙනවා එයා වැඩ කරලා බලනවා මේ වැඩේ හරියද කියලා එන්නේ ඒ දේවල් කරලා බලනවා ඊට පස්සේ සල්ලි මුදල් වලට කරනවා එන්නේ ඒ දේවල් ගේ හිතවත් කොමට මේ ගුරුන්නාන්සලා කරලා දෙනවා සමහර කට්ටිය ඒක නිසා මහත්මයෝ මේ දේවල් කරන්න එපා ඒක අපා විතර ශරීර දෙකක් අපාගත වීමක් වෙනවා පව් මිනිසුන්ගේ සල්ලි කාලය දුර මෙයාගේ දින මානසික தත්ත්වය කොහොමද අපි මිනිහෙකු ගන්නෙ මානසික தත්ත්වය කාලයක් කොහොමද අපි ගන්නෙ සල්ලි හම්බ කරන්න බලන්නේ සල්ලි හම්බ කරන කාලේ අපි කොහොමද ගන්නෙ අපේ කාලේ ඒ ගුරාගේ කාලේ ඒ ආතුරයාගේ කාලේ ගන්න බෑ මාත් ඒක ඉවත් කරන්න සෑහෙන වෙහසක් දරන්න ඕනේ දවස් දෙකක් වෙන්න පුළුවන් දවස් තුනක් වෙන්න පුළුවන් දවසක් වෙන්න පුළුවන් මම නම් දවස් දෙක තුනක් යන්නේ මම නම් එළිය වැටෙන දිදී මං අනිවාර්යෙන් දවස් දෙකක් ඉවත් කරනවා දෙන් ඩෝනි අඩිතරම දාලා හොදින් හෝ නරකින් මම යවනකුව දියවනවා යවද්දි මහත්මයා මට බලලා මං කියන්නේ එයාට නිකන් භූත බලවේගයක් වැහුණාද ඒ දේවල් තියෙනවනේ මිනිසුන්ට භූත බලවේග නිකන් වැහෙනවා ප්‍රේතෝ විතර නාතිපේත කාමපේත ඉඳන් පෙළ හත් විදියක් ඉන හත් කට වෙනවා එතකොට මම කායයට කාට හරි දෙයක් මම මැරෙනවා නම් මට කවුරු හරි හතුරුකම් කළා දෙනවා මගේ ලේලි කෙනෙක් හරි පුතෙක් හරි තාත්ත කෙනෙක් හරි මට හතුරුකමක් කළා දෙනවා ඒක ඉඳන් තණ්හාවට මුණ මුදල් වලට ආශාව වැහෙනවා එහෙම වැහුණොත් මහත්මයා ආර්ථික කපන්නේ නැහැ මං මම බලනවා මොකද්ද මේ කරලා තින්නේ අපිට බන්ධනයක් තිබුණොත් ගුරු අපිට නම් කපනවා. එතන මේ නොපෙනෙන ලෝකයේ මේ නොපෙනෙන බලවේග මේ නොපෙනෙන ශක්තියන් බොහොමයක් තියෙනවා. ඔව්. මේ නොපෙනෙන දේවල් එක්ක බොහෝ වැඩ කටයුතු කරනවා. ඔව්. ඉතින් මේ නොපෙනෙන ලෝකයේ නොපෙනෙන ශක්තියන් එක්ක වැඩ කටයුතු කරනකොට ඔබතුමා අමතක නොවන සිදීම් නැද්ද මේ යක්තුත් එක්ක භූතයොත් එක්ක ප්‍රේතයොත් එක්ක වැඩ කරනකොට? මුස්සෝ කියන්නේ මම සෝහනේ දපලා දුරෝනේ දපලා තියෙනවා. සෝහන් වල මම අනන්තවත් දපලා තියෙනවා. සෝහන් වල දපති මාත්මයා මං ගැන මට හිතා ගන්න බැහැ. ඔබ මහසෝන දැකලා තියෙනවද මහසෝන මහසෝන කියන්නේ මහත්මයා දැකලා තියෙනවා කියන්නේ මෙයා එළියෙන් මම මෙහෙම දැකලා නැහැ මිරුගෙන් දැකලා තියෙනවා මිරුගෙන් කිව්වේ මිරුගෙන් කියන්නේ යම් විශේෂ යාගේ ඡායාවක් තියෙනවා දැකලා තියෙනවා ඡායාවක් කියන්නේ අපි සාමාන්‍ය කියමුකෝ මේ දුමක්
දුමක් එක්ක යම් විශ්ව තියෙන රූපයක් මම දැකලා තිනවා. ඒ කියන්නේ මට කතා කරන්න ගියොත් ලොකු විස්තරයක් තියෙනවා කියන්නේ. ගියන් 18 දැක්කත් බයි හිතෙනවා. දැක්කත් බයි හිතෙනවා. නම කිව්වත් ඔරවලා බලනවා කියලා. මම කියන්නේ දක්නිටි කායව කිරමණගල් කීයක් කනවද? මහසෝනා කියන්නේ මහසෝනත් එක්ක මම වැඩ රාජකාරීගෙන සෝහන් වල ඉන්නවා. මගේ කඳ බාරයි, මගේ හිස බාරයි, මගේ ලේ බාරයි කියලා මම දෙන්නේ කාටද? යක්ෂයොන්ට. මගේ විනාඩි 2ක් විනාඩි 3ක් ඇති මගේ බෙල්ල ගාලා. අවදානම් වැඩ රාජකාරී කරන්නේ එන ආතුරය ගැන බලන. අවදානමත් සල්ලි වලට යටත්තරා නෙමෙයි කරන්නේ ආතුරය ගැන බලලා තමයි වැඩ රාජකාරී කරන්නේ. මේ දේවගත්තුමා වැඩි වෙලාවක් ගන්න නැහැ. වැඩි කාලාවක් නැහැ. අහන දේක් සිළුවෙන් අහන්න. මේ වැඩ කටයුත්ත මොකද්ද මේ වෙන්නේ? අමනුෂ්‍ය බලවේගය බලෙන් බන්දලා එකකට. තමන්ගේ ඉඩම් ආරවුලක් නිසා දේවාලයට ගිහිල්ලා යංගුසි ගුරෙන්ගේ හර යංගුසි පෙරේතාත්ම මේ ආච්චිල බන්දලා. ඒක මම අද ඉදිරිපත් කළා මේක බන්දනේ කපනෝනේ අපි. මේ විදිහට දෙකේ මේ විදිහ තමයි ඉවත් කරන්නේ. මේකනේ සෝහන් ගම තුන් මාසෙල නානු දොඩ බල. කොතන වුණත් මට ඔට්ටු. යක්කුට එක්ක මිනිතුන්ට එකට ඉන්න බෑ. එකට ඉන්න බෑ. ඒක තමයි යක්කුන්ට ඕනි ප්‍රතිපාදන අපි දෙනවා. යක්කුන්ට යක්කු විදියට බුදුන්ගේ බුදු ගුණ වුණා. අපි යක්කුන්ට යක්කු ප්‍රහාරය මිනිසුන්ගේ මිහාන මිනිසු ප්‍රහාරය. මේ අදි බෞද්ධ වැඩසටහනෙන් කතා කරන්නේ මේ වගේ විශේෂ දේවල් මේ නොපෙනෙන බලවේගත් එක මේ කරන දේවල් මේ නොපෙනෙන දයක් එක්ක ඔබ කරන්නේ. නොපෙනෙන දේ ඇස් දෙකට පිරිස හැදට පේන බැරිදයක් මම මේ කරන්නේ. බුදුමාල බලා ගන්න පුළුවන්. අන්තිම වශයෙන් මේ මට දැනගන්න ඕනේ මේ කළු කුමාරය ගැන චූටි කතාවක් කියලා. කළු කුමාර දෝසිය මහත්මයා කෙලින්ම හටගන්නේ වැටි හිටියට පත්වෙදී ගෑනු ළමයි. තුන් මාසලක් නානු තොටුපලක් සොහොන් ගැබක් වෙල් එලියක් ඒව පාස් කරන් ගෙද්දි කළු කුමාර දෝසිය අනිවාර්යෙන් බලන් ඉන්නවා මියාම. කළු කුමාර දෝසිය ආවි විජය රජුරුන්ගෙන් රජවාසලෙන් ළමයි දෙන නිරපහැරියා කුවේණිගේ. කුවේණි ආපු ගම රජවාසලෙන් කැලේ යද්දි මහත්මයා විජය රජුරුන්ගෙන් ඉන්නවා කළු කුමාරයා කළු රජරේ කළු රාජය ඇවිල්ලපු ගම මෙයා යන ගමන් කැලේ යන ගමන් නාන ගෑනු බලාන ඉන්න ගම නාන ගෑනුන්ගේ දිහා බලගන ගෑනුන්ට මෙයා ලොල්ලු වුණා කුමාරයා කුමාරය ඉච්චි ගමන් එයාව ගහලා මැරුවා ගහලා මැරුච්ච ගමන් කළු කුමාරයා කළු රජුරුව කළු කුමාරයා ඊට පස්සේ තමයි ගෑනුන්ට ලොල්ලලා ඒව වැඩියම බලපාන්නේ මහත්මයා කළු කුමාරයා දෝෂයක් තියෙනවා කියන්නේ මහත්මයා මං ගැන රෝග ලක්ෂණ තිබුණොත් අනිවාර්යෙන් කළු කුමාර දෝෂයක් තියෙනවා කියලා මට කියන්න පුළුවන් මට රෝග ලක්ෂණ ටික පැහැදිලිව කියමු අනිවාර්යෙන් මහත්මයා මෙහෙමයි වැඩි හිටියට පත්දෙදි මහත්මයා කළු කුමාර දෝෂයක් තිබුණොත් ඒ වෙලාවේ කරගන්න පුළුවන් වෙලාකොළ බලන කෙනාගේ යම් විශේෂ දෙයක් දාලා ඒ දේවල් හරියට කරේ නැත්නම් මහත්මයා මෙයාව ඊටු විවාහ වෙනවා විවාහ වුණාට පස්සේ මහත්මයා ළමයි නැතිවීමක් වෙනවා ඊටු විවාහ වෙන මහත්මයාත් එක්ක ඉන්න බෑ එකට කාම සේවනේ යෙදෙන්න බෑ ඉඩ දෙන්නේ නැහැ කියන්නේ කළු කුමාරයෝ දැන් ඔබතුමා මම කියන්නේ මගේ භාර්යාවක් ඉන්නවා භාර්යාවට වෙන මිනිහෙක් එක්ක සාමාන්‍ය ඉඳීමක් ඉඩ දෙන්නේ නැහෙනේ කළු කුමාරයා මේ කාන්තාව එයාගේ මම උදාහරණයක් දෙන්නේ ඒ වගේ උතුර දෙන්නේ නැහැ ඒක නිසා කළු කුමාරයේ ගෑනට ආසා නිසා මේ රණ්ඩු සරුවල් කරලා යවනවා තද ඔළුව කැක්කුන් තද දනිස් කැක්කුමක් වෙනවා ඒතුවට හීනෙන් ගැස්සීමක් වෙනවා යටපතුල් සීතල ඇල්ලීමක් කරනවා ඒ රෝග ලක්ෂණ තියෙනවා තව රෝග ලක්ෂණ තියෙනවා මට ඒව මාධ්‍යයට කියන්න බැ. දේවගත්තුමා බොහොම ස්තුතියි. මේ අන්තිම වශයෙන් මට දැනගන්න ඕනේ මේ අද කතා කරේ මේ යක්ෂ ප්‍රේත භූත ආත්ම ගැන. මේ නොපෙනෙන දේවල් ගැන. ඔව්. ඊ යක්ෂ ප්‍රේත භූත ආත්ම ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට මොන වගේ කටයුත්තද කරන්න පුළුවන්? ඉවත් කිරීමක් කියන්නේ මට නිවසට ගිහිල්ලා කරලා දෙන්න පුළුවන්. ඔව්. මගේ දේවාලට આવොත් කරලා දෙන්න පුළුවන්. එහෙම කියන්නේ නිවසට ගිය ගම මහත්තයා යහපැත්තේ මිනිහා තමයි හුණියම කරලා තියෙන්නේ. මට ඒ වටේ දින පවුල් පරිසරයේ අනුව මට කියලා වැඩ රජකාරියක් කරන්න පුළුවන් නම් මං යනවා දේවා කියන්නේ ඒ නිවසට නැත්නම් මගේ දේවාලට එන්න පුළුවන් එමෙ කියන්නේ නැත්නම් එයාලා වේදන් කරගෙන මගේ කාලයක් ගිහලා අතන මගේ වැඩ රජකාරිය කරන ගැදී යම් විශේෂ දෙයක් ඇති වුණොත් මට මේ වැඩ රජකාරිය කරගන්න බෑ ඒ ගැන මම එයාලගෙන් අහලා තමයි පුළුවන් නම් එනවා නැත්නම් මගේ දේවාලට ඇවිල්ලා වැඩ රජකාරිය කරගන්න පුළුවන් එහෙම දෙයක් තියෙනවා මෙතන ඉඳන් කරන්නත් පුළුවන් දේවස්ථානේ ඉඳන් කරන්න දේවස්ථානේ කරන්න පුළුවන් දේවස්ථාන කියලා මේකේ දේවාලෙන් එළිය තමයි යක්ෂ පෙරේතු මං එළවන්නේ දේවල තුනම යක්ෂ පෙරේතෝ එළවන්න බෑ මට කොහොමද ඒක කරන්නේ ඔබේ විශේෂත්වය තුන් මන්සලේ නෙමෙයි මේ මගේ සෝන් ගැබි සෝන් ගැබි තමයි මම යක්ෂ වන්නේ අනිවාර්යෙන් ඉන්නේ පේතේව මට අල්ල ගන්න පුළුවන් ඉන්නේ එතන තමයි මම මේ පොඩි පෞද්ගලික ප්‍රශ්නයක් අහලා ඔබට බය නැද්ද ඔය මේ සෝන් උඩ යන්නේ සෝහන අමු සෝහනක් උඩ අලුත් සෝහනක් උඩ දැපලා ඔය කටයුත්ත කරන්න ඒ බයක් කොහොමද ඒ බයක් අපේ සාත්‍රයේ දනන බයක් වෙන්න ඕනේද ඔබතුමා මංගෙන් ඔබතුමා සටන් කලාවක් අදාරනවා ඔබතුමා සටන් කලාවක් හදාරනවා ඔබතුමා සටන් කලාවක ඔබතුමාගේ ඇගේ තියෙන ඔබතුමා කායික කරි ෆයිට් කරන රකමයිද දන්නවනේ යක්කුණ්ඩ බයනා සෝනි ගෙවල් හදන්නේත් නෑ යක්කුණ්ඩ බයනා මම කතා කරන්නේත් නෑ මම ඕන කෙනෙකුට මගේ කඳ බාර දෙනවා මගේ හිස බාර දෙනවා මගේ ලේ බාර දෙනවා ඕන යකෙක් ඉන්න මාව අරන් යන්න පුළුවන් ඒත් කවදාවත් අරන් යන්න ඇවිල්ලා නෑ ඇත්තම මේ මෙතන ලොකු කටයුත්තක් වුණා මේ දැන් මම හිතන්නේ රෑ 12ක් පහු වෙලා. ඔව් ඔව් ඔව්. විශේෂ කටයුත්තක් වුණා මේ විශේෂ කටයුත්තක් කියන්නේ මහත්මයා මේ යක්ෂයොන්ට පෙරේතුන්ට මේ මොකද්ද මේ?
කැපුවේ ගුරාපිටියන්ට මේ වින බන්දනිය කරලා දින එකක් මංගපිට අපිට ගුරාපිටියන්ට කරන එක හොඳයිද එහෙම කරන්නේ නැනම් අය අසුරන මිනිස්සුන්ට මිනිස්සුන්ට මේව කරන්න මොකද ඉතින් මේ ගුරාපිටින් යවන්නේ මොකද ගුරාට කියපු මිනිස්සු පිටින් යවන්නේ ගුරාට කියපු මිනිස්සුන් යන්නේ ඔබතුමා මගෙත් රසරණ්ඩුවක් තියෙනවා නම් ඔබතුමා මගෙත් කරන්න වෙන්න ඕන සල්ලියට තණ්හාවේ මිනිස්සුන්ට හුණියම් කරලා යක්ෂයෝ පෙරේතයෝ බන්දන්ට හොද නැ මං කපන්නේ මිනිස්සුන්ට නේ ගුරාපිටියන්න මං කපන්නේ මං ඕන තැනක ගිනව හුණියම් කරන ඕන කෙනෙකු ගුරුරිකුට මං කියන්නේ අපිට කපන මං අපිට ගුරාට හැදිරියවිලා යන්න